அத்தியாயபர சகோதர வர்ணி மே பொறுக்கி மே சங்கல்பிய சம்பூர்ணன்ம இஸ்லாமிய வழக்குவனவா ஏயற்ற මොනම අයුරකින් වත් දිරි දෙන්නේ නැහැ. නමුත් එක අවස්ථාවකදී තමගේ බිරිඳව සනහන්න ඕනේ. ඇයව යම්තාක් දුරට සිත සතුට කරන්න ඕනේ. එවන් උපායක් උපක්‍රමයක් යෙදුවේ නැත්නම් එය කවදාකවත් මාත් සමග සතුටින් ඉන්නේ නැහැ. උරණ වෙයි, කෝප වෙයි කියලා සිතුනොත් අන්න ඒ අවස්ථාවේදී පොඩි බොරුවක් ඇයව සනහන්න කියන්න පුළුවන් කියලා ඉස්ලාමයේ පවසා තිබෙනවා. මේ විදිහට අවස්ථා තුනකදී ඒ අවස්ථා තුනම ඉතාමත් වැදගත්. එනම් සමාජය ආරක්ෂා කිරීමේ අවස්ථාවන්, පවුල් ජීවිතය ආරක්ෂා කිරීමේ අවස්ථාවක්. අන්න ඒ වගේ වෙලාවකට පොඩි බොරුවක් කියන්න පුළුවන්. තවත් කිසිම හිංසාවාදයක් නොකළ අහිංසක පුද්ගලයෙක්ව ඝාතනය කරන්න සතුරෙක් පැමිණෙද්දී ඔහු අපේ ගෙතුලට ඇවිල්ලා ආරක්ෂාව පැතුවා නම් ඔහුව හංගාගෙන මේ පැත්තට ආවද ඒ පුද්ගලයා අහන විට අපිට කියන්න පුළුවන් එහෙම පුද්ගලෙක් ආවේ නැහැ. ඇයි අහිංසකෙක් නිරපරාධය ඝාතනය කරන්න තත් කරනවා? මෙන්න මේ අවස්ථාවේදී ඔහුට හවුහරණක් ලබා දෙන්නත්, ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්නත් සහෝදරනි පොඩි බොරුවක් කියන්න පුළුවන්. අන්නේ ඒ තකියා එක තමයි ඉස්ලාමිය තුල තිබෙන්නේ. ඒ හැර ඔබලා කියන මේ තකියා එක ඉස්ලාමිය තුල නැහැ. හසරත් අම්මා රලියල්ලාහු අන්හු එතුමාණන්ව මරා දමන්න මුස්ලික්වරු මක්කාවේදී තත්කලා කීවා, නුඹ මුහම්මද් සලල්ලාහු අලෛහි වසල්ලම් සහ ඔහුගේ අල්ලාව ප්‍රතික්ෂේප කරන්න ඕනේ. එතකොට නුඹට ජීවිත දානය ලබා දෙනවා, නුඹව අපි නිදහස් කරනවා. ඒ අවස්ථාවේදී එතුමාණන් ඒ වචන ටික පාවිච්චි කරලා ඒ බොරුවක් කියලා ගැලවිලා ගියා. නබිතුමාණන්ට වෙත ඇවිල්ලා කිව්වා, නබිතුමනි අම්මාර් ඉවරයි, අම්මාර්ගේ ජීවිතේ විනාශයි, මොනවද ඔබ පවසන්නේ? යා රසූලල්ලා, මෙවන් විදියට ඉස්ලාමයට සහ ඔබට පටහැනි වචන උසුරව්වා, මගේ ඊමානයට කුමක්ද සිදුවන්නේ? අම්මාර්, ඒ වචන ටික ඔබ තෙපලද්දී ඔබගේ සිත තුළ මෝදු උන ඒ සිතැඟි කුමක්ද ඇහු වෙලාවේ කීවා, යා රසූලල්ලා, මගේ සිත ඉතාමත් නිසලව තිබුණේ. අල්ලා රසූල් හැර මේ ලෝකේ කිසිම දෙයක් මට වටින්නේ නැහැ. වහාම අල්ලාත් අම්මාගේ සිත හැඳින ගත්තා. ඇත්තෙන්ම ඔහු සත්‍ය පුද්ගලයෙක්. ඒ නිසා අල් කුරානයේ පාඨය පහල කරා, මුතුමඉන්නුම් කල්බුහු මුතුමඉන්නුම් බිල් ඊමාන්. මේක දීර්ඝ පාඨයක්. ඇත්තෙන්ම ඔහුගේ සිත ඊමානය තුළ ඉතාමත් නිසලයි. ඔහු ඊමානයට කිසිම කැලලක් ඉතිරි කරලා නැහැ කියලා අල්ලා පවා එතුමා නන්ව නිර්දෝෂී කළා. දෑබරණි, මෙන්න මේ විදිහට අපේ ජීවිතයට හානියක් ගෙන එන්න තත් කරද්දී අපිට පුළුවන් පොඩි බොරුවක් කියන්න. අන්නේ එවන් තකියා එකක් තමයි තිබෙන්නේ. ඒ හැර සමාජය මුලා කරලා, සමාජය වෙනතකට යවලා, අපි ඔවුන්ට උදව් කරලා, අන්තිමේදී අපගේ ජනගහණය වැඩි වෙද්දී ඔවුන්ව ඉස්ලාමයේ තුලට කැඳවලා පැමිණියේ නැත්නම් යුද්ධ කරන තරමට, සෑම රටක්ම ඉස්ලාම්කරණය කරන තරමට තකියා එකක් අපි තුල නැහැ කියන එක හඳුන්වා දිය යුතුයි. තවත් සෑහෙන දේවල් තිබුණත් සහෝදරවරුනි, මේ ඉතාමත් දීර්ඝ පාඩමක්. මම කෙටියෙන් යමක් කියලා නිමාවට එන්නම්. මුසයිලිමා කල්දාබ් ඔබලා දන්නවා, මුසයිලමා යන නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් නියම වචනය මුසයිලිමා. මුසයිලිමා කල්දාබ් එනම් ව්‍යාජ නබිවරෙක්. ඔහු හජරත් මුහම්මද් සලල්ලාහු අලෛහි වසල්ලම්ගේ කාලයේදීම මම නබිවරයෙක් කියා ප්‍රචිතගත කරන්න පටන් ගත්තා. ඔහුව පවා පිළිගත්ත, පිළිපැද්ද, අනුගමනය කළ පුද්ගලයන් බොහෝමයි. ඒ නිසා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සමග යුද්ධ කළා වුන් හසරත් වහ්ෂී රලියල්ලාහු අන්හු තමයි ඒ මුසයිලිමාව ඝාතනය කළේ. ඒ මුසයිලිමා දිනක් මොමින් වරුන්ගෙන් පුද්ගලයන් දෙදෙනෙක්ව අල්ලලා මරන්න තත් කළා. ඇසුවා, නුඹලා මුහම්මද්ව ප්‍රතික්ෂේප කළා, මම නබි කියලා පිළිගන්නවාද? එයින් එක පුද්ගලයෙක් තකියා එක අනුව කටයුතු කළා, මගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනෑ. ඒ නිසා ඔහු කිව්වා, ඔව් නුඹ නබි කෙනෙක් කියලා පිළිගන්නවා. දැන් ඔහුව මුදාහැරියා.
අනිත් පුද්ගලයාගෙන ඇහුවා නුඹ පිළිගන්නවද මම තමයි නබි මුහම්මද් නොවේයි කියලා ඒ සහාබිවරයා ගොළුවෙක් විදියට රංගපාන්න පටන් ගත්තා අන්තිමේදී කිසිවක් වචන වලින් තෙපළුවේ නැහැ ඒ නිසා එතුමාණන්ව ඝාතනය කළා හසරත් සසූලාට මේ ආරංචි වුණාම නබිතුමාණන් තීන්දුව දුන්නා තකියා එක හසරුවා ගනිමින් මෙයා මේ පුද්ගලයා තමගේ ජීවිතය ආරක්ෂා කරගත්තා අර පුද්ගලයා ඒ වචනේ පවා තෙපලන්නේ නැතුව ඊමානේ ඉස්ලාමයේ තමගේ ජීවිතේ පුද දුන්නා කියලා කිව්වා ඒත් එක්කම ඉස්ලාමයේ පවසනවා මේ වගේ අවස්ථාවක සත්‍ය පවසලා ඔබ මිය යන එක අනකි ඒ ඊටමත් වටිනවා බොරු කියලා ජීවත් වෙනවට වඩා එම නිසා දයබරිනි මේවා කොයි විදිහට අද සමාජයේ හසුරවනු ලබන්නේ මොන වගේ චෝදනා ද එල්ල කරලා තිබෙන්නේ එකක් දෙකක් නෙවෙයි මෙවන් මාත්‍රකාවන් 30කටත් අධික අද සහෝදරවරුනි ඒත් එක්කම අල් කුරානයේ පාඨයන් පවා 30කටත් අධික අද සමාජගත කරලා මුස්ලිම්වරු මෙවන් භයානක තත්වයක ඉන්න පුද්ගලයන් මොහුන් ත්‍රස්තවාදීන් අන්තවාදීන් කියලා පතුරු අහැරලා තිබෙනවා ඒ නිසා අපි සියලු දෙනාම එක්වන්න ඕනේ අපි ගොළුවන් බවට හිටියොත් අන්තිමේදී අපේ ඉස්ලාමයේ තුල අපිට ජීවත් වෙන්න බැරි වෙනවා අපේ පංචකාල සලාතේ පවා ඉටු කරන්න බැරි වෙනවා කියන එක අමතක නොකළ යුතුයි එම නිසා අපි අතරේ සිටින බුද්ධිමතුන් හැකියාවන් තිබෙන පුද්ගලයන් ආලිම්වරු නියම විදියට ආලිම් වරුන්ව හඳුනා ගන්න. ඔවුන් තුල තිබෙන දේවල් නියම විදියට වටහාගෙන ඔවුන්ව සමාජයට යවලා ඔවුන් තුලින් ඉස්ලාමය ආරක්ෂා කරන්න. සමාජයේ අද යම් කිසි තරාතිරමක වැජඹෙන පුද්ගලයන් උත්සුක ජරුවේ නැත්නම් හෙට මස්සර් දිනයේදී අල්ලා ඉදිරියේදී සත්‍යකින්ම නුඹලා වැරදි කරුවන් කියන එක මේ මිම්බර් වේදිකාවේදී මම සනිටුහන් කරලා සමුගන්නවා සහෝදරවරුනි අල්ලා සුබ්හාන ව තාලා අපි සියලු දෙනාම නියම ඍජු මාර්ගයේ ගමන් කරවලා අල්ලාගේ තෘප්තිය ලබාගෙන අති උසස් වූ ස්වර්ග රාජ්‍යයට හිමිකම් කීමේ වාග්ය උදා කරලා දෙත්වා අපගේ පෞපින් බවට පරිවර්තනය කරත්වා යාල අපි සියලු දෙනාටම සමාව දෙනු මැන අපගේ දෙමාපියන්ගේ පව් සමා කරනු මැන අපගේ ඉස්ලාම් සමාජයේ තරුණ තරුණියන් ආරක්ෂා කරනු මැන මුමින්වරු මුස්ලිම්වරු ඇත්තෙන්ම අහිංසාවාදයට ලැදී වූවන් ඔවුන්ව අද භයානක අන්තවාදීන් කියා පතුරවන මේ ප්‍රචාරයන්ට තිත තබනු තබනු මැන මුස්ලිම් වරුන්ගේ නියම ඒ පින්තූරය නියම චිත්‍රය පෙන්වලා දීලා සියලු සමාජයම එකම අම්මගේ එකම තාත්තගේ දරුවන් විදිහට ජීවත් වීමේ අනුකූලතාවයද ලබා දෙනු මැන වාඛිරු දාවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්